ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි අප ඊයේ සහ පෙරේදා කියන දවස් දෙක තුළදී මේ ඇට අනිත්‍යානුපස්සනාව සහ දුක්ඛානුපස්සනාව පිළිබඳ සරල කරුණ වඩංගු සරල ධර්ම දේශනාවල් දෙකක් පැවැත්වුවා. අද එම නිසා අප කල්පනා කළා අනත්තානුපස්සනාව අදලා සරල ධර්ම දේශනාවක් පැවැත්වීමට. අනිත්‍ය දුක්ඛ කියන දෙක අප අවබෝධ කළත් අනාත්මය කියන එක පහසුවෙන් අවබෝධ කරන්නට හැකියකමක් ලැබෙන්නේ නැහැ බොහෝ දෙනෙකුට. විශේෂයෙන්ම අනාත්මය කියන එක අනාත්ම ලක්ෂණය බුද්ධ ශාසනයේ පමණයි පවතින්නේ. අන්‍ය ආගම්වල පවා මේ අනිත්‍ය දකිනවා දුක්ඛය අවබෝධ කරනවා. එසේ වන්නේ අනාත්ම ලක්ෂණය මත කරලා පෙන්නුම් කරන්නට සම්මා සම්බුදු කෙනෙක්ම ලෝකෙට පහළවන්නට ඕන. මේ අනාත්ම ලක්ෂණය අවබෝධ කරගන්නේ නැතුව කිසියෙකුට නිර්වාණ ධාතුව සාක්ෂාත් කරන්න බෑ. යටත් තිරසෙන් සෝවාන් මාර්ගඵලයව සාක්ෂාත් කරන්නට හැකිවන්නේ අනාත්මය පිළිබඳ පැහැදිලි ප්‍රත්‍යස් අවබෝධයක් භාවනා තුළින් අත්දකින අවස්ථාවකදී. සක්කාය දිට්ඨිය කියන සංයෝජන ධර්මය සෝවාන් මාර්ගසිත 15 වෙනි විට ඒ සෝවාන් මාර්ගඵල 15 වෙනි අවස්ථාවලදී නැති වී යනවා. එසේ නැති වී යන්නේ අනාත්ම සංඥාව අනාත්ම සංඥාව ඇතිවීම තුළින්. එම නිසා මේ අනාත්ම සංඥාව නිවන් යාමට බලාපොරොත්තු වන සෑම කෙනෙකු විසින්ම ඇති කරගත යුතු දිනු කරගත යුතු ධර්මයක්. අනාත්මය කියන එකේ අදහස සදාකාලික වශයෙන් පවත්නා වූ ආත්මයක් නැහැ කියන එක. මේ ඉතාම සරල වශයෙන් අර්ථ නිරූපණයක් අපේ පෙන්නුම් කළේ ඊට වඩා ගැඹුරු අර්ථ විචලේෂණයක් මේ පිළිබඳව කරන්නට පුළුවන්. කෙසේ වෙතත් මේ සරල දේශනාවේදී අපි කතා කරන්නේ සරල කරුණු පමණයි. මේ ආත්මයක් ඇත, ආත්මයක් ඇත, නැත්නම් මම කෙනෙක්, මම කියා කෙනෙක් සිටිනවා, මගේ බවක් තිබෙනවා කියන හැඟීම බුද්ධාන්තර ගණන්, කල්ප ගණන්, කල්ප අසංඛේ, අසංඛේ, අසංඛේ ගණන් තිස්සේ මේ සෑම කෙනෙක්ගේම සිත තුළ පළපදියම් වී කැවි ඇති වැරදි සංකල්පනා මාත්‍රයක්. ඒ වැරදි සංකල්පනාව සිත තුළ ඊටාම තදින් කාවැදී ඇති නිසා මේ ලෝකයේ සෑම සත්වයකම වගේ මේ මම වෙමි, මම කියා කෙනෙක් සිටිනවා, මගේ කියන වැරදි සංකල්පනාවල පැටලෙනවා. රහත් මාර්ගය දක්වාම, රහත් ඵලය දක්වාම මේ මම වෙමි, මම කියා කෙනෙක් සිටිනවා කියන හැඟීම තිබෙනවා. ඒ හැඟීමට කියන්නේ අස්මිමානය කියලා. ඒ අස්මිමානය පවා නැති කිරීමට රහත් මාර්ගය දක්වාම භාවනා දිනු කරන්නට ඕන. එම නිසා මේ ඇයිට තේරෙනවා ඇති ආත්ම සංඥාව කොයිතරම්නම් දුරට කෙනෙකුගේ සිත තුළ කොයිතරම්නම් කාලයක් තිස්සේ කාවැදී ඇද්ද කියලා. අනිච්ච දුක්ඛ පිළිබඳ බුදුරජාණන් වහන්සේ ගාථා ප්‍රකාශ කළ ගාථා මා ඊයේ සාපේදා කීවා. එලෙසින්ම අනාත්මයෙන් අනාත්මය සම්බන්ධයෙන් එලෙසම ගාථාවක් ප්‍රකාශ කොට වදාළ තිබෙනවා. සම්මේ ධම්මා අනත්තාතේ යදා පඤ්ඤාය පස්සති අත නිම්මින්දතේ දුක්ඛේ ඒසමංගෝ විසද්ධියා යනුයි. එහිදී අර අනිත්‍යයේදී කියන්නේ සබ්බේ සංඛාරා, දුක්ඛේ විස්තර කරනකොට සබ්බේ සංඛාරා, සබ්බේ සංඛාරා අනිත්‍ය, සබ්බේ සංඛාරා දුක්ඛ. මේ අනාත්මය විස්තර කරනකොට සබ්බේ ධම්මා අනත්තා කියන වචනයයි පාවිච්චි කරන්නේ. සංඛාර කියන්නේ හේතුයෙන් හටගත් සියලුම ධර්ම, සංකත ධර්ම. එතකොට සබ්බේ ධම්මා කියන එකෙන් සංකත අසංකත කියන දෙකම ඇතුල් වෙනවා. ඒ කියන්නේ අනිත්‍ය සහ දුක්ඛය පිළිබඳ විස්තර කරන විට සියලුම සංස්කාර පමණයි අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් සම්මස්සණය කරන්නේ. අනාත්මය අනුව අපි භාවනා කරන විට සියලුම ධර්ම සංකත වූ සංස්කාර ධර්ම, අසංගත වූ නිර්වාණ ධාතුවත් අනාත්ම ධර්මයක් වශයෙන් බලන්නේ. සියලුම ධර්ම තමාගේ නෙවෙයි, මම නෙවෙයි, මගේ නෙවෙයි. නිර්වාණ ධාතුව බව තමාගේ හෝ මගේ බවක් හෝ මම බවක් දෙන්නේ නැහැ. එම නිසා සියලුම ධර්ම අනාත්ම වශයෙන් අපි අවබෝධ කරන්නට ඕනේ. අන්න එවිට අතනින් බින්දදී දුක්ඛේ මේ සංසාරයේ පැවැත්ම කෙරෙහි කලකිරීමක් ඇති වෙනවා. ඇත්ත වශයෙන්ම මේ කලකිරීම ඕලාරික වශයෙන් ඇතිවන්නේ සංස්කාරයන් දුකක් වශයෙන් අර ඊයේ අපි පෙන්නුම් කළ පරිදි දුකක් වශයෙන් අවබෝධ වෙන විට. මේවා දුක් වශයෙන් අවබෝධ වෙන විට ඕලාරික වශයෙන් කලකිරීමක් ඇති වෙනවා. ඊට වඩා ගැඹුරු, ඊට වඩා සියුම් කලකිරීමක් ඇතිවන්නේ අනිත්‍ය වශයෙන් සංස්කාර දකින විට.
ඊටත් වඩා ගැඹුරින් මේ කලකිරීම ඇතිවන්නේ අනාත්මයක් වශයෙන් ආත්මයක් නොවේ කියලා මේ සංස්කාර ධර්මයන් විමස විමසා බලන විට එම නිසා සෑම කෙනෙක්ම වගේ අනාත්ම සංඥාව ඇති කර ගැනීමට උත්සාහ කරන්නට ඕනෑ නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීමට බලාපොරොත්තු වන අය විසින් එසේ පිළිපැදිය යුතු වෙනවා සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා සියලුම සංස්කාර ධර්ම අනිත්‍යයි සවෙනම සංස්කාර ධර්ම දුකයි එලෙසින්ම සියලුම සංස්කාර ධර්ම අනත්ත ආත්මයක් නෙවෙයි ආත්මයට අයත් දෙයක් නෙවෙයි ඒකයි අනාත්මය කියන්නේ මේ සංස්කාර ධර්ම කියපුවාම හේතෙන් හටගත් ධර්ම කීවිට මේ ලෝකේ පණ ඇති පණ නැති සියලුම හේතෙන් හටගත් දේවල් ඇතුල් වෙනවා ඇත්ත වශයෙන්ම මේ ධර්ම වලින් තමාගේ පංචස්කන්ධය තමාගේ ඇඟ සහ සිත හැර එයින් පරිබාහිර වූ සංස්කාර ධර්ම තමාගේ නොවේ මගේ නොවේ කියන අවබෝධය පහසුවෙන් කෙනෙකුට ඇති කර ගන්නට පුළුවන් මේ බාහිර වස්තු හෝ බාහිර පුද්ගලයන් පිළිබඳව මගේ කියන හැඟීම ඇති කරගන්නේ තමා විසින් ඒක පසුව ඇති කරගනු ලබන සිතවිල්ලක් ඒ බාහිර වස්තුවක හෝ බාහිර පුද්ගලයෙක් තුළ මගේ කියන හැඟීමක් අපගේ సంతාන තුළ ඒ ඇත්ත ඇති කරවීමට අවශ්‍යතාවයකුත් නැහැ ඇති කරවිය හැකියකමකුත් නැහැ අප විසින්මයි ඒ මගේ බව ඇති කරගන්නේ දැන් අපි උදාහරණයක් ප්‍රකාශ කරමු මෙතන මේ කැසට් රෙකෝඩ් එක අයිතිකාරයා ඒක ගන්නට ඉස්සෙල්ලා ඒක මගේ කියන හැඟීමක් ඒ පිළිබඳව ඇති කරගත්තේ නැහැ ඇති කරගෙන සිටියේ නැහැ නමුත් ඒ රෙකෝඩ් එක ගෙනාවාට පස්සේ මේක මගේ කියන හැඟීමක් ඇති කරගත්තා ඒ ඇති කරගත් මගේ කියන හැඟීම තිබෙන්නේ මේ ටේප් රෙකෝඩරය තුළ නෙවෙයි තමාගේම සිත තුළ ඒක ගත්ත පුද්ගලයාගේ සිත තුළ මෙන්න මේ වගේ තමයි සෑම සංස්කාර ධර්මයකම මගේ බව බාහිර සංස්කාර මගේ කියලා අපි අල්ලන්නේ පසුවට ඒ ඇති හැඟීම ඇතිවන්නේ තමාගේ සිතින් ඒ වැරදි සංකල්පනාව ඇති කරගන්න දැන් උදාහරණයක් වශයෙන් හිතමු අපි ගියක් ගත්ත නැත්නම් ඊට මං ගත්ත මේවා මගේ කියලා හැඟීමක් ඇති කරගන්නවා ඒ ඇති කරගත්තු මගේ බව පසුව ඇති වූ ධර්මයක් කලින් තිබුණු ධර්මයක් නෙවෙයි නැත්තම් භාර්යාවක් දෙනවා මිනිස්සෙක්ගේ උඩ මගේ භාර්යාව කියන හැඟීමක් ඇති කරගන්න. අර කලින් නොතිබිච්චි මගේ බවක් පසුව ඇති කරගන්න. නැත්තම් ස්වාමි පුරුෂයෙක් ගැන මගේ ස්වාමි පුරුෂයා කියන හැඟීම ඇති කරගන්න. කලින් ඒවා ඒ පුද්ගලයා කෙරෙහි මගේ බවක් තිබුණ නැහැ. පසුවයි මේ මගේ භාවය තමාගේ සිතෙන් ඇති කරගත්තේ. මේ මගේ ස්වરૂපයේ මගේ භාවය නැත්තම් මේ මගේ කියන හැඟීම ඇති කරගෙන සිටීම තුලින් තමාට සසරේ දුකට බහින්නට සිදු වෙනවා සසර දුක තමන්ට අත්දකින්නට සිදු වෙනවා දැන් උදාහරණයක් අපි කතා කරමු මේ මගේ බව ඇතුව හෝ මගේ බව නැතුව ඒ කියන්නේ මේ හැඟීමෙන් තොරව හෝ හැඟීම ඇතුව ඕනෑම දෙයක් පාවිච්චි කරන්නට පුළුවන් ඕනෑම දෙයකින් ප්‍රයෝජන ගන්නට පුළුවන් ඕනෑම දෙයක් ආරස්සා ගන්නට පවත්වාගෙන යන්නට පුළුවන්කම තිබෙනවා දැන් මේ රෙකෝඩරේ උදාහරණයටම ගත්තොත් ඒක ගත්ත කෙනාට මේක මගේ කියන හැඟීමකින් තොරව මේකෙන් ඕනතරම් ප්‍රයෝජන ගන්නට පුළුවන් මේක මගේ කියන හැඟීමකින් තොරව මේක ආරක්ෂා කරන්නට පුළුවන් ඒ මගේ කියන හැඟීමකින් තොරව මේක අලුත් වැඩියා කිරීම ආදී නොයෙක් දේවල් මේක සම්බන්ධයෙන් කළ යුතු යම් වැඩයක් නම් මේ සියල්ලම කරන්නට පුළුවන් නැව ඒ වගේම මේක මගේ කියන හැඟීමකින් යුතුවත් ඒ වැඩ කරන්නට පුළුවන් එතකොට යම්කිසි කෙනෙක් මේ මගේ කියන හැඟීමෙන් යුතුව කටයුතු කළොත් එහෙම ඒ තුලින් ඇත්ත වශයෙන්ම සංසාර දුක තමාට අත්දකින්නට සිදුවෙන බව අවබෝධ කරගන්නට ඕන. විශේෂයෙන්ම මේ මගේ බව නැත්තම් තමාගේ දරුවන් තමාගේ සොහොන් සොහොරියන් දෙමාපියන් ඉඩකඩම් ගේදොර මේ සෑම එකම මගේ අපේ කියලා අපි සිතාගෙන සිටිනවා. මෙන්න මේ වත්තෝන් කෙරෙහි මේ මගේ බව ඇති කරගෙන සිටීම නිසා මරණ මොහොතේදී එහෙම ඒ අය කෙරෙහි ලෝභ සහගත සිතක් මගේ බව ඇතිවන ආකාරයේ සිතක් පහළ වුණොත් නියත වශයෙන්ම දුගතියකයි උපදින්නේ. එතකොට මේ මගේ බව ඇති කරගෙන තිබීම මහා භයානක තත්ත්වයක් අප දුකට පත් කරන ධර්මයක්. සංසාරයේ නිමග්න කරන ධර්මයක්. එම නිසා මේ මගේ බව අප විසින්ම අපේ මෝඩකමට ඇති කරගත් දෙයක්. ඒ කියන්නේ දුක්ඛ සම්බේ අඥාන දුක් ඇතිවීමේ හේතුව පිළිබඳ නොදක්කම නිසා තමයි මේ බාහිර වස්තුන් හෝ බාහිර පුද්ගලයන් කෙරෙහි මගේ කියන හැඟීම ඇති කරගන්නේ. ඒ හැඟීමෙන් තොරව කටයුතු කරන්නට පුළුවන් එසේ කටයුතු කරන කෙනෙකුට ඇත්ත වශයෙන්ම සංසාර දුක අත්දකින්නේ නැතුව නිදහස්ව ස්වාධීන මනසකින් යුතුව ජීවත් වන්නට පුළුවන්. ඒකෙන් ගත හැකි ඉහළම ප්‍රයෝජනේ
ගන්නටත් පුළුවන් ආරස්සාව සැලසීම සතුට සැලසීම ආදී සියල්ලමත් කරන්නටත් පුළුවන් අර මගේ බව තියෙනකොට ඒ තුනේ විශාල දුකක් තමයි අත්දකින්නට සිදු වෙනවා ඒක නිසා මේ බාහිර සංස්කාර කෙරේ තමාගෙන් තමාගේ රූපයෙන් සහ තමාගේ සිතෙන් පංචස්කන්ධයෙන් පරිබාහිර වූ අන්‍ය යම්තා සංස්කාර ධර්මයක් නම් පණ ඇති හෝ පණ ඇති ඒ සියලුම සංස්කාර කෙරේ මගේ බව ඇති කරගත්තේ මා විසින්මයි මගේ සිතේම තියෙන සංකල්පනා මාත්‍රයක් පමණයි ඒක හැඟීම් මාත්‍රයක් පමණයි සත්‍ය දෙයක් නෙවෙයි මේ රේප්ටෝපේඩ එක මගේ කියලා ඒ පුද්ගලයා ගැන අදහසක් පහළ කරගත්තාට ඒක හැඟීම් මාත්‍රයක් පමණයි ඒක ඒ පුද්ගලයාට අයිති ධර්මයක් නෙවෙයි මේ පරමාර්ථ වශයෙන් අපි කතා කරන්නේ සාමාන්‍ය ලෝක විවහාරයේ කතා කරන ආකාරයෙන් නෙවෙයි එතකොට ඒ මගේ ස්වરૂපේ ඇති කරගෙන සිටීම නිසා දුකක් ඇති වෙනවා ඒක දුක ඇතිවීමේ හේතුවක් වෙනවා කියන අවබෝධය කෙනෙකුට ඇති කරගන්නීමට පුළුවන් නම් එලෙසින්ම මේ මගේ බව මා විසින්ම ඇති කරගත් ධර්මයක් කියන අවබෝධයත් ඇති කරගත හැකි නම් මේ මගේ කියන හැඟීම අපට අයින් කරගන්නට පුළුවන්කම ලැබෙනවා පහසුවෙන්ම මේ පරිබාහිර වූ වස්තු කෙරේ පරිබාහිර වූ සත්‍යයන් කෙරේ මගේ භාවයේ අයින් වුණොත් එම ඇත්ත වශයෙන්ම සිතට ඒ තුලින් කිසිම දුකක් ඇතිවන්නේ නැහැ මේ දුක් ඇතිවන්නේ තනිකටම මගේ කියලා දැඩිකොට අල්ලාගෙන ග්‍රහණය කරන තෙක් පමණයි අල්ලා ගැනීම යන්තා ප්‍රබලද දැඩිකොට ගැනීම යන්තා ප්‍රබලද ඒ තුලින් ඇතිවන දුකත් එලෙසින්ම ප්‍රබල වෙනවා යන්තම් ඇල්ලුවා නම් දැන් අද අපි හිතමු රත් වෙච්ච යකඩයක් හොඳටම රත් වෙච්ච යකඩයක් යම් කිසි කෙනෙක් යන්තම් අල්ලනවා යන්තම් පිච්චෙනි ඊට වඩා තදින් යම් කිසි කෙනෙක් අල්ලනවා ඊට වඩා තදින් ඔහුගේ අඟ පිච්චෙනවා යම් කිසි කෙනෙක් අල්ලලා ඒක බදා ගන්න ඔහු සමහරට කර වෙනවා මරණය පවා දුකට උඩපත් වන්නට සිදු වෙනවා ඒ අල්ලන ස්වરૂපයට අනුව රත්ත්‍ච්ච යකඩය තුලින් ඇතිවෙන දුක වෙනස් වෙනවා මෙන්න මෙහිමමයි පරිබාහිර තමාගේ පංචස්කන්ධෙන් බාහිර වූ මේ ජීවයක් ඇති හෝ ජීවයක් නැති කවර සංස්කාර ධර්මයක් වුවත් මගේ කියලා අල්ලා ගන්නා ස්වરૂපයේ මත ඒකේ තියෙන දැඩි භාවයේ මත තමාට අත්දකින්නට ඇතිවන දුක වැඩි වෙනව නැත්නම් අඩු වෙනව. ඒ මගේ භාවයේ අඩුවන තරමට දුක අඩුයි. මගේ භාවයේ වැඩි වෙන තරමට දුක වැඩි. එම නිසා මේ බාහිර සංස්කාර තුනෙන් ඇත්ත වශයෙන්ම තමාට දුකක් ඇති කර දෙන්නේ කියන අවබෝධය ඇති කරගෙන මේක මගේ සිතේ තියෙන සංකල්පනා මාත්‍රයක් විනා සත්‍ය වශයෙන් ඇති දෙයක් නෙවෙයි කියන අවබෝධයත් ඇති කරගෙන මේ පරිබාහිර වූ නාමි ජීවී සහ අජීවී සියලුම සංස්කාර කෙරෙහි පවත්නා වූ මගේ බව සිතින් අයින් කරගන්නට උත්සාහ ගන්නට ඕනේ. එසේ අයින් කරගත්තොත් සිතට විශාල නිදහසක්, සිතට විශාල සැනසීමක්. ඒ දුක බොහෝ දුරට සහනය වීමට ඒක ප්‍රයෝගී වෙනවා. ඊට අමතරව තමා ඒ තුළින් දුකටපත් වන්නේ ඒ සංස්කාර ධර්ම තුළින්. ඒ කියන්නේ සංසාරයේ නිමග්න කරවීමට ඒ සංස්කාර ධර්ම තමත් වන්නේ. මේ සබ්බේ ධම්මා අනත්තා කියන එකට නිර්වාණ ධාතුව සහිත සියලු සංස්කාර ධර්ම අනාත්මයි කියලා පෙන්වෙයි. අපි මේදී මේ ප්‍රකාශ කළේ තමාගේ පංචස්කන්ධයෙන් පරිබාහිර වූ අන්‍ය ජීවයක් ඇති හෝ ජීවයක් නැති සංස්කාර කෙරෙහි පවත්නා වූ මේ මගේ ස්වરૂපය ඇතේ සිතේ තියෙන මායාකාරී ස්වરૂපයක් විනා සත්‍ය දෙයක් නොවේ කියන අවබෝධය ඇති කරගෙන ඒ හැඟීම අයින් කරගත යුතුයි කියන කතාව. එතකොට මේක පහසෙන් ඕනෑම කෙනෙකුට අවබෝධයක් ඇති වුණාට පස්සෙ කරන්නට පුළුවන්. මේ අනාත්මය පිළිබඳ පොතෙක් ධර්ම දේශනා ඇසුවත් මේ අනාත්මය පිළිබඳ පොතෙක් පොත්පත් කියෙව්වත් ඒ පිළිබඳව පොතෙක් සිත සිතා මේක මිනිමමයි කියන තීරණයකට එළඹියත් ඇත්ත වශයෙන්ම නිර්වාණ ධාතුව සාක්ෂාත් කරන්නට ඒ ආනාත්මය පිළිබඳ හැඟීම කිසිසේත්ම ප්‍රයෝජනවත් වන්නේ නැහැ කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නැහැ. එම නිසා භාවනාව තුළින්ම භාවනා කරන කාල පරිච්ඡේදයේ තුළදීම මේ තමාගේ රූපස්කන්ධයයි නාමස්කන්ධය කියන දෙකම එඟයි සිතයි කෙටියෙන් අපි ප්‍රකාශ කළොත් එඟයි සිතයි ඒ දෙකම අනිත්‍යයට යෑම තුළින් අනාත්ම ආත්මයක් නැති වෙන ස්වરૂපයට පත්වන ආකාරය පැහැදිලිවම ප්‍රත්‍යක්ෂ ලෙසම භාවනාව තුළින්ම අත්දැකපු කෙනෙකුට පමණයි මේ අනාත්ම සංඥාව කඩා දාන්නට පුළුවන් වන්නේ. පොත්පත්වල දැනීම් වලින් ධර්ම දේශනා අහලයි හැඟීම් වලින් කවදාවත් ඒක කරන්නට හැකිකම නැහැ. එම නිසා භාවනාව තුළින්ම මේ අනාත්මය ඇති කර ගැනීම සඳහා අනාත්ම සංඥාව ඇති කර ගැනීම සඳහා උත්සාහ කරන්නට ඕන ඒක අත්දකින්නට ඕන. එතකොට ඒක කරන්නට නම්
නුවණින් විමසීමක් පළමුවෙන් කරන්නට ඕනේ තමාගේ රූප කොට සහ තමාගේ නාම කොට අරලා පළමුවෙන් අපි රූප කොට තමාගේ මේ රූපස්කන්ධය කෙසේ අනාත්මය වෙනවද තමාගේ නොවේද කියන ධර්මය අවබෝධ කරගන්නට පුළුවන් මේ කියන ධර්මය අහපහම ඒ තුළින් මේ ඇයට සුතමේ වශයෙන් ඥානයක් ඇති වෙනවා ඒ කියන්නේ මේක ඇසීමෙන් නැත්තම් පොතපතක් කියවීමෙන් සුතමේ වශයෙන් ඥානයක් ඇති වෙනවා ඒ ඥානීය තමාගේ සිතට දාලා තමාගේ සිතින් ප්‍රත්‍යක්ෂ ලෙසින් අවබෝධ කරගන්නවා මේක මෙහෙමමයි මේක මෙහෙමමයි කියන අවබෝධය ඇති වෙන විට ඒක චින්තාමය ඥානයක් බවට පත් වෙනවා අර කලින් ඇති කරගත් සුතමේ ඥානය පසුව තමාගේ ප්‍රඥාවෙන් තමාගේ සිතින්ම සිතලා මේක මෙහෙමමයි කියන අවබෝධය ඇති කරගෙන චින්තාමය ඥානයක් බවට පත් කරගන්නවා අන්න ඒ චින්තාමය ඥානය තමයි ඊට පසුව භාවනාව තුළින් ප්‍රත්‍යක්ෂමය ඥානයක් බවට පත් කරගත යුතු වන්නේ එම නිසා භාවනාව තුළින් තමයි මේ ප්‍රත්‍යක්ෂ අවබෝධය ඇති කරගත හැකිවන්නේ මේ ධර්මයේ අහනවට මිට මේ ඇයට ඇතිවන්නේ සුතමේ ඥානයක් ඒ සුතමේ ඥානය ඇසීමෙන් ඇති කරගන්න ලබන ඥානය මේ ඇයිගේම ඥානයේ ප්‍රමාණයට අනුකූලව ඒ ගැන සිතලා මේක මිහිමමයි මේක අනාත්මයි කියන අවබෝධය සිත තුළින්ම ඇතිවන ආකාරයෙන් චින්තාමේ ඥානයක් ඇති කරගන්නට ඕන ඊට පස්ව භාවනාව තුළින් ප්‍රත්‍යක්ෂමය භාවනාමය අත්දැකීමක් අත්දකින්නට ඕනේ. එහෙම කළොත් තමයි නිර්වාණ ධාතුව සාක්ෂාත් කරන්නට පුළුවන් වන්නේ. එතකොට තමාගේ රූප කොට මේ ඇහැට පේන රූපස්කන්ධය තමාගේ නොවන ආකාරය පහසෙන්න කෙනෙකුට අවබෝධ කරගන්නට පුළුවන්. මේ ඇයට අපි කලින් දවසක කියපු ආකාරයට කටයුතු කළොත් කොහොමද මේ රූප කොට පටන් ගන්නකොටම ඒ කියන්නේ මවගේ මව්කසේ පිළිසඳ ගන්න අවස්ථාවේදීම අපි මේ ලෝකෙට ඉස්සෙල්ලා පහළ වෙනකොට පහළ වූ සිත ප්‍රතිසන්දි විඥානයේ ගිහිල්ලා එන්නුනේ කවර රූප කොටසද කියන කොටසකද කියන ඇඟීම ඇති කරගත්තොත් ඒක අවබෝධ කරගන්නට ඕනේ. මව සහ පියාගේ ධාතු කොටස් වල සංයෝග වීමෙන් දහ කලර රූපයක් නිස්පාදනය වෙනවා නිපදෙනවා. ඒ කලර රූපේ තමයි ගිහිල්ලා තමාගේ ඉස්සෙල්ලාම මේ භවයේ ඉපදෙනකොට පහළ වූ ප්‍රතිසන්දි විඥානයේ ගිහිල්ලා එන්නුනේ. මේ අම්මාගේ සහ තාත්තාගේ ධාතු කොටස් වල මගේ බවක් තියෙනවද මමෙක් ඉන්නවද ආඥාවක් තියෙනවද කියන අවබෝධය බලන්නට ඕනේ ඇති කරගෙන නුවණින් ඇති කරගෙන ඒ අවබෝධය ලබන්නට ඕනේ ඇත්ත වශයෙන්ම මේවා මගේ නෙවෙයි ඒවා වෙන අයගේ අම්මා කියන්නේ වෙන කෙනෙක් තාත්තා කියන්නේ වෙන කෙනෙක් තමා නෙවෙයි ඒ නිසා ඒක පරිබාහිර ධර්මයක් මේ රූප කොට ඇති වෙන්න පටන් ගන්නකොටම ඇති උනේ අන්‍ය ධර්මවලකින් මගේ ධර්මයකින් නෙවෙයි ඒක අනිත් අයගේ වෙන අයගේ ඒක මගේ කියලා ගන්නව නම් ඒක වැරදි මුලාවක්. ඊට පස්සේ මේ රූප කොට ක්‍රමානුකූල වැඩුණේ මව ගන්නා ආහාර පාන නිසා. ඒ මව ගන්නා ආහාර පාන නොලැබුණා නම් ඒ රූප කොට වැඩෙන්නේ නැහැ, දියුණුවටපත් වෙන්නේ නැහැ. එතකොට ඒ දියුණු භාවයට ඒ රූපේ වැඩුණේ මවගේ ආහාර හේතු වෙච්ච නිසා. ඒ මවගත් ආහාර පාන තමාගේ නෙවෙයි අන් අයගේ. පිට දෙයක්, බාහිර දෙයක්. එතකොට ඒ දක්වා රූපේ මඩ කුස ඇතුලේ සිටින සිටීමේ කාලය තුළ පවතින රූපේ තියෙන එකම රූප කොටසක්වත් තමාට අයිති දෙයක් නෙවෙයි. හේතුව අම්මගේ තාත්තගේ රූප කොටස් වලින් හටගත්ත අම්මා කන බොන දේන වලින් ඒක වැඩුණා. තමාගේ එකක් නෙවෙයි. තමාමම මගේ කියන හැඟීම වැරදි සංකල්පනාවක්, වැරදි අදහසක්. ඊට පස්සේ ලෝකයට බිහි වුණාට පසුව මේ රූපස්කන්ධයේ යැපීම සඳහා නොඑක් ආහාර පාන දෙහෙත් ආදිය දෙනවා. ඒක දෙන්නට ඕන. ඒ ගනු ලබන ආහාර පාන වලින් තමයි මේ ශරීරයේ මේ විදිහට නිර්මිත වී තිබෙන්නේ. එතකොට ඒ පරිබාහිර වශයෙන් තමාගෙන් බැහැරින් ගත්තු ආහාර පාන තුළින් මේ ශරීරයේ මෙසින් සැදුණා. එහෙමනම් මේ ශරීරයේ මේ රූප කොටස් අයිති තමාට නෙවෙයි. මොකද වෙනත් ධර්මයකින් හැදිච්ච දෙයක්. ඒක එහෙම අවබෝධ වෙනකොට මේකට මගේ කියලා හැඟීමක් ඇති කර ගන්නවා නම් ඒක වැරදි අවබෝධයක් කියන අදහස තමාගේ සිතට මතුවන්නට පුළුවන්. මේ අදහස ඇතිවීම ඉතාමත්ම අවශ්‍යයි. ඊටත් අමතරව මේ රූප කොට තමාට ඕනෑ විදිහට පවත් ගන්නට පුළුවන් ධර්මයක්ද කියලා බලනවා. තමාට ඕනේ නම් මේ රූපයේ හැම දවසෙම තරුණ රූපයක් වශයෙන් තබා ගන්න. මගේ රූපයේ හැම දවසෙම තරුණ රූපයක් වශයෙන්ම දිවේවා තිබේවා කියලා. එහෙම කීවට එමෙ සිතුවට රූපයට කවදාවත් හැකියකමක් නැහැ හැම දවසෙම තරුණ භාවයෙන් සිටින්නට. නැත්තම් මැදිවියේ තියෙන රූපයේ දේශ තමාගේ රූපයේ දේශ බලලා මේ රූපයේ මිලසින්ම හැම දවසෙම පවතිවයි කියක් කුතෙක් හිතුවත් කුතෙක් එහෙම නැත්තම් ඒ රූපයට අණ කළා. ඒ රූපයේ පාඩියේ ඔහේ ජරාවටපත් වෙනවා. කවදාවත් තමාට ඕනේ විදිහට ඒක හැදෙන්නේ නැහැ. ඒක ස්වභාවික ධර්මයක්.
හේතු වෙන්ගෙන් හටගත් ස්වභාවික ධර්මයක් රූප කොට ඒ රූප කොට ඇති වෙන වෙලාවට ඇති වෙනවා නැති වෙන වෙලාවට නැති වෙනවා ජරාවට පත් වෙනාට ජරාවට පත් වෙනවා රෝග වලට පත් වෙන වෙලාවට රෝග වලට බඳුන් වෙනවා මරණයට පත් වෙන වෙලාවට මැරිලා යනවා මේ රූප කොට අපට ඕනෑ විදියට කිස්සේත් පවත්න්නට පුළුවන් ධර්මයක් නෙවෙයි ආත්මා කොතෙක් හිතුවත් මේ මේක මේ අනිත්‍යයට යන්නේ නැති යන්නට නොදී සදාකාලික වශයෙන් හැම වෙලාවෙම පවතිවා ලස්සන මේවා මහත් ඒවා එහෙම හිතුවට මේ රූපේ එහෙම කටයුතු කරන එකක් නෙවෙයි මේක තමාට හසුරවන්නට පුළුවන් දෙයක් නෙවෙයි තමාගේ මේ සිතට අනුකූලව පවතින ධර්මයක් නෙවෙයි මේ එලෙසිනුත් මේ රූපස්කන්ධය අනාත්මයි එක ආත්මයක් කියලා ගන්න දෙයක් නැහැ මේ රූප කොටේ අපි හිතමු උදාහරණයක් වශයෙන් මේ කෙස් ගහේ ඉඳලා සියලුම කුණප කොටස් එක එක කොටස් අරගෙන මේ එක කොටසක්වත් මේ මගේ මම කියලා කියනවාද කියලා කල්පනා කරලා බලන්න මේ තමාගේ හිතේ තියෙන කෙස් අරගෙන මේ කෙස් කියනවාද මේ මම මේ මගේ මේ මම මේ මගේ කියලා කවදාවත් කියන්නේ නැහැ ඒ හැඟීම තියෙන්නේ කොහෙද කෙස් පිළිබඳ අඟීමක් තියෙනවා නම් මේ මගේ කෙස් කියන හැඟීම ඒක තියෙන්නේ සිතේ ඒ වගේම තමයි තමාගේ ඇස් දෙක අරගෙන මේක මගේ ඇස් දෙක කියලා අපි කොතෙක් සිටුවත් ඇස් දෙක දන්නේත් නැහැ අපි මේ ඇස් දෙකට මගේ ඇස් දෙක කියලා කියන බව ඇස් දෙකට දැනීමක් ඇතිවන්නේත් නැහැ එතකොට මේ ඇස් දෙක පාඩුවේ තිබෙනවා තමාගේ සිතින් මේ ඇස් දෙක මගේ ඇස් දෙකක් කියලා සිතා ගන්නවා එලෙසින්ම තමයි ශරීරයේ කවර කොටසක් වුණත් අත් දෙකක් හරි කවර කකුල් දෙකක් හරි කවර කොටසක් හරි මේක මගේ කියලා අපි ගත්තට ඒ කොටස් ඒ බව දන්නේත් නැහැ. ඒ හැඟීම තියෙන්නේ තමාගේ සිතේ මෙන්න මේ අවබෝධය ඇති කරගන්නට ඕනේ. මේ රූපේ කෙරෙහි මගේ කියන හැඟීමක් තියෙනවා නම් ඒ හැඟීම තියෙන්නේ රූපේ නෙවෙයි ඒක මගේ සිත තුළයි පවතින්නේ කියන අවබෝධය ඇති කරගන්නට ඕන. රූපේ තුලේ නෙවෙයි මගේ බව තියෙන්නේ මගේ කියන හැඟීම මේ රූපේ මගේ ආත්මයක් කියන හැඟීම පවතින්නේ තමාගේ සිත තුල රූපේ තුල නෙවෙයි මේක ඕනෑම කෙනෙකුට පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන් කාරණාවක් ඒ රූපේට මම කියන මගේ කියන හැඟීම දාගත්තේ තමා විසින්මයි පසු ඇති කරගත් සිතුවිල්ල මේ ලෝකයට ජනිත වෙන විට මේ අතක්වත් පයක්වත් නැත ඉෂක්වත් මොනවත් නැහැ මේ බඩක්වත් මොනවත් නැහැ. පරිකර සුළු විතාම සුළු රූප කලාපයක් තිබුණේ. කල රූපවත් තමයි පසු ඇති වෙච්ච රූප කොටස් වලට අපගේ තියෙන නොදක්කම නිසා මේක මම කියලා වැරදි අවබෝධයක් වැරදි සංකල්පනාවක් ඇති කරගෙන හිටිනවා. ඒක නිසා මේ වැරදි සංකල්පනාව තේරුම් ගන්නට ඕනේ. මේ රූපයේ කොතෙක් මම කියලා හිතුවත් මගේ කියලා හිතුවත් ඒක කිසිසේත් මට ඕන විදිහට පවත්න්නට පුළුවන් ධර්මයක් නෙවෙයි. ඒක කොතෙක් අපි කවල කෝල නහවල නලවල සනසවල කොතෙක් දුරට ආරස්සා කරලා හරි මේක පවත්වාගෙන ගියත් ඒ රූප කොට අපට කිසිම කෙලෙහි ගුණයක් දක්වන්නේ නැහැ. ඒ රූප කොටේ පාට රූප කොට හොයේ පවතිනවා. ඒක ස්වභාවික ධර්ම මාත්‍රයක්. මේ රූප කොට ස්වභාවික ධර්ම මාත්‍රයක්. ඒ ස්වභාවික ධර්ම අපේ තියෙන නොදත්තමට මගේ කියලා අල්ලනවා. ඔය වැරදි සංකල්පනාව ඔය වැරදි අවබෝධය තමාට තේරෙන්නට ඕනේ. තමාගේ රූපේ පමණක් නෙවෙයි අන් අයගේ රූප පව. මේක මගේ කියලා අල්ලන්නේ තමාගේ තියෙන නොදත්කම නිසා ඇත්ත වශයෙන්ම රූප කොටේ ස්වરૂපේ ඒක ස්වභාවික ධර්මයක්. අපේ නොදත්කමින් අපි ඒක ගිහිල්ලා ග්‍රහණය කරන ආත්මීය සංඥාවකින්. එතන ඒ වැරදි අවබෝධය ඒ වැරදි සංකල්පනාව ගැන අවබෝධයක් ඇතිවන විට අපිට අනාත්ම සංඥාව ඇති කර ගැනීමට ඒ අවබෝධය බොහෝ දුරට ඉවහල් වෙනවා. ඊට අමතරව මේ රූපස්කන්ධයට අමතරව තියෙනවා අපේ නාමස්කන්ධය කියලා කොටස් හතරක්. වේදනාවක් තියෙනවා අපේ සිත තුළ, සංඥාවක් තියෙනවා, සංස්කාරයක් තියෙනවා, විඥානයක් තියෙනවා. මේ කියපෝ නාමස්කන්ධ හතරත් එකක් එකක් වෙන්වෙන් වශයෙන් අරගෙන මේක මමද මේක මගේ ආත්මයද මේක මට අයත් ධර්මයක්ද කියලා විමස විමසා බලන්නට ඕනේ. ප්‍රඥාවක් හා සමාධියක් තියෙන්නට ඕනේ. එම් බලනකොට තමාට පැහැදිලිව පේන්නට ඕන මේවා තමාගේ ධර්ම නෙවෙයි තමාට ඕනෑ විදිහට හසුරවන්නට පුළුවන් ධර්ම නෙවෙයි. හේතු හටගත්හම ඇති වෙනවා, හේතු නැතුණාම නැති වෙනවා. එපමණයි ඒකේ ධර්මවල ස්වરૂපය කියලා. දැන් අපි උදාහරණ ටිකම වේදනාව තමා කැමති නැහැ කිසිසේත්ම දුක් වේදනා ඇති වෙන්නේ. ඇති තමාගේ සිතට හෝ කයට හෝ යම් කිසි දුකක් දැනෙනාට කිසිවෙක් මේ ලෝකේ සත්‍යයක් කැමති නැහැ. ඒ අපේ කැමැත්ත තිබුණත් කැමැත්ත නොතිබුණත් දුක් වේදනාවක් වෙන දෙන හේතුවක් ඇති වූ විගසම දුක් වේදනාවක් ඇති වෙනවා. අපේ කැමැත්තට අනුව ඇති වෙන ධර්මයක් නෙවෙයි දුක් වේදනාව.
Api itu mudaharan madure kevilla kanwa, itu kudu dukkha vedanawa kethi wenawa. E dukkha vedanawa athi karaganna da apa kemathi unaway nokemathi unaway kiyana eke kisima balapayamak ekata awashyakamak ne. Dukkha vedanawa athi wenawa kethi wenawa hetuwa awa hetuwa nisa palaya athi unawa. Apata ona vidiyata eka athi une neha, apata ona vidiyata eka pawaththannata baha, apata ona vidiyata eka nathi wannit ne. Eka athi wena welawata athi wenawa, nathi wena welawata nathi wenawa ekoma ne. Eka swabhavika dharma matrayak. Hetungen hata gannawa swabhavika dharma matraya minisima thamai sapa vedanawa api kotek sapa vedana vidinnata aasa kalat sapa vedana nikamma apata labenawa nevi sapa vedanawak gena dena yam hetuwak thibena nan e hetu tika api langara gannata ona e sapa vedanawa addakinnata e hetu tika ayin vechi gamanma e sapa vedanawat niruddhi yana anithyata yana. එතකොට ඒ සැප වේදනාව තමාට ඕන විදිහට ඇතිවන්නේ තමාට ඕන විදිහට ඒක පවත්වාගෙන යන්නට බෑ තමාට ඕන විදිහට ඒක නැතිවන්නේ හේතුන් ඩන්වයි ඒක සිදුවන්නේ සැප වේදනාව ගැන දෙන හේතුන් තිබෙන විට සැප වේදනාව ඇති වෙනවා ඒ හේතුන් නැති වෙන විට ඒ සැප වේදනාව නැති වී යනවා මේ හේතෙන් හට ගන්නා දේවල් වලට මගේ කියනවා නම් මම කියනවා නම් ඒක මුලාවක් දැන් අපි උදාහරණයක් කියමු මේ එක අත්තකින් අනිත් අත්තට ගහලා අප්පුඩියක් ගහනවා අත් දෙක එකට ගැටීමේ හේතුව නිසා අර අප්පුඩිය ගැසීමේ සද්දේ ඇති වෙනවා සද්දේ ප්‍රතිඵලය අත් දෙක එකට ගැටීම හේතුව එතන හේතුවක් සහ ඵලයක් තියෙනවා දැන් මම අත් දෙක එකට ගැටෙමින් ගහලා අප්පුඩියක් ගහලා ඒ සද්දයක් ඇති කරගෙන මේ සද්දේ මගේ කියලා කියනවනම් ඒක මගේ තියෙන මුලාවක් මොකද ඒක හේතුන් නිසා හටගත් දෙයක් විනා වෙන දෙයක් නෙමෙයි. අත් දෙක එකට ගැසීම නිසා සද්දේ ඇති වුණා. ඒක හේතු දෙක එකතු වීම නිසා ඒ ප්‍රතිඵලය ඇති වුණා. මේ ප්‍රතිඵලය මගේ මගේ කියනවා නම් ඒක ගොම්කමක්, මොඩකමක්. මෙන්න මෙදෙසින්ම තමයි අපගේ නාමස්කන්ධය වේදනාව සංඥා සංඛාර විඥාන කියන හතරම හේතුන්ගෙන් හටගන්නවා. ඒ හේතුන්ගෙන් හටගන්න දේවල් වලට මගේ 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 ආත්මය කියලා අපි වැරදි සංකල්පනාවක පැටලෙනවා ගිහිල්ලා. දැන් සුඛ වේදනාව දුක්ඛ වේදනාව වගේම තමයි මෙඳහත් වේදනාවත් මෙඳහත් වේදනාව පවා තමන්ට ඕන විදිහට ඇති වෙන්නේ තමාට ඕන විදිහට පවත්වාගෙන යන්නට බෑ තමාට ඕන විදිහට නැතිවන්නෙත් නෑ දුක්ඛ වේදනාවත් එලෙසයි සැප වේදනාවත් එලෙසයි උපේක්ෂා වේදනාවත් එලෙසයි දුකක් දැනෙන විට මේ දුක නැතිවෙන්නේ නැතිවෙන්නේ නැතිවෙන් කියලා අපි කොතෙක් සිතුවත් ඒ දුක්ඛ වේදනාව නැතිවන්නේ හේතුන් නිසා ඇති වූ දුක්ඛ වේදනාව හේතුන් නැති වෙනුත් නැති වෙනවා මෙන්න මේදී ඉතාමත්ම වැදගත් කාරණාවක් තේරුම් ගන්නට ඕන. මේ මම කියන එක ආත්මයක් ඇත කියන එක මගේ කියන එක මේ වේදනාව තුල තිබෙනවා නම් ඒ වේදනාව නැති වෙනකොට ඒ ආත්මේ භාවය මගේ භාවය මම භාවය නැති වී යන්නට ඕන. ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් කියමු මගේ අතේ මේ දේශයක් තියෙනවා. මේ ලේසුව තමයි මම මේ ලේසුව තමයි මගේ ආත්මය කියලා මම සිතනවා නැත්තම් කියනවා මේ මම සිටින්නේ මේ ලේසුව ඇතුලේ නැත්තම් මගේ ආත්මය තියෙන්නේ මේ ලේසුව ඇතුලේ කියලා එහෙම හිතනවා මේ ලේසුව ගින්නට දාලා අලු කරලා හරි කවර ආකාරයෙන් හිමු නැත්තෙනු නැති වී කියන අර කලින් තිබ්බ ආත්මයට මොකද වෙන්නේ මේ ලේසුව තුල ආත්මයක් තිබුණා නම් ලේසුව මගේ කියන හැඟීම ලේසුව තුල තිබුණා නම් ලේසුව නැති වෙනකොට ඒකත් නැති වී යනවා එලෙසින්ම වේදනාව මම කියනවා නම් වේදනාව මගේ කියනවා නම් නැත්නම් වේදනාව මගේ ආත්මය කියනවා නම් වේදනාව නැති වී යන විට අර මගේ බවත් මගේ ආත්මීය භාවයත් නැති වී යන්නට ඕනේ මෙලෙසින් තමයි අනාත්ම සංඥාව ඇති කරගත යුත්තේ බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරනවා අනිත්‍ය සංඥා භික්කවේ භාවේ තබ්බා ආස්මිමාන සමුද්ධාතාය අනිත්‍ය සංඥනෝ භික්කවේ භික්කනෝ අනත්ත සංඥා සංඨාතේ අනත්ත සංඥනෝ ආස්මිමාන සමුද්ධාතං පාපනාති කියලා පාඩයක්. ඒකෙන් අදහස් කරන්නේ මේකයි. මහණෙනි මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්නේ කුමක් සඳහාද? අර මම කියලා කෙනෙක් සිටිනවා කියන අදහස ආස්මිමාන සමුද්ධාතය සම්පූර්ණයෙන් ඉවත් කිරීම සඳහා අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්නට. අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරනකොට අනත්ත සංඥා සංඝාති මේකේ ආත්මයක් නැහැ කියන හැඟීම තමගේ සිතට අවබෝධය ඇති වෙනවය. අනත්ත සංඥිනෝ අනත්ත සංඥාව ඇති වෙනකොට ආත්මිමාන සමග්ගතම් පාපුණාති. මේ මම වෙමි මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම නැත්තටම නැති වී යනවය. මේක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමුක පාඨයක්. එතකොට මේ අනිත්‍ය දර්ශනයේ තුලින් ඒ අනිත්‍යයට යෑම නිසා මම කියලා ගන්නට කිසිවක් ශේෂ නොවන බව අවබෝධ කරගන්නට ඕනේ.
Vedanaskandhe mangi aadmi melasing api allena melasing api ganna ese ganu labana ese allanu labana vedanawa sama sanayak ganima venasvi yana ita passe eka nathi yana e vedanawa mama nam vedanawa mangi aatme nam e venas wenakota aatmayat hama welama venas wenawa eka nathi wenakota vedanawat vedanawa nathi wenakota aatmayat nathi wi yana එතකොට වේදනාව නැති වුණාට පස්සේ ඒ නැති වෙච්ච වේදනාව තුල මගේ කියලා ගන්නට කොමද්ද ඉතිරි වෙලා තියෙන්නේ ශේෂ වෙලා තියෙන්නේ කොමද්ද කිසිවක් ශේෂ වෙන්නේ නැහැ නිරුද්ධ වී යනවා පහනක් නිවනසේ නිවි යනවා එහෙමනම් ඒ වේදනා ස්කන්ධය තුල ආත්මයක් කියලා ගන්නට කිසිවක් ශේෂවන්නේ නැහැ මෙන්න මේ ශේෂ නොවීම තුලින් අත්දකින අනාත්ම සංඥාව තමයි තාමත්ම අවශ්‍ය වන්නේ නිර්වාණ ධාත සාක්ෂාත් කිරීමට අනිත්‍යයට යනවා අනිත්‍යද යම තුනේ නිරෝධයට යනවා නිරුද්ධ වී නිවි යනවා එහෙමනම් ඒක තුළ මම කියලා ගන්නට කිසිවක් ශේෂවන්නේ නැහැ කියන අප වේදනාව වගේම තමාගේ සිත තුළ තියෙන නොඑක ආකාර සංඥා හැඟීම් අපි රූප හඳුනා ගන්නවා රූප සංඥා ඇති වෙනවා සත් ගන්ධ සුවඳ හඳුනා ගන්න විට ඒ ගන්ධ සංඥාව ඇති වෙනවා නොඑක රසවල හඳුනා ගන්නවා එම්බුල් රස සිත් රස කටුක රස පෙන් රස මේ ආදී වශයෙන් එවිට රස සංඥා ඇති වෙනවා කයට දැනෙන නොඑක ආකාර ස්පර්ශයන් අපි හඳුනා ගන්නවා එවිට පොට්ටබ්බ සංඥා ඇති වෙනවා මනසට ඇති වෙන නොඑක දේවල් අපි හඳුනා ගන්නවා එවිට ධම්ම සංඥා ඇති වෙනවා මේ ආකාරයෙන් නොඑක ආකාර සංඥාවන් අපගේ සිත තුළින් ඇති වෙනවා මේ සංඥා ස්කන්ධය මම කියලා ගන්නවා නම් මගේ ආත්මය කියලා ගන්නවා නම් මේ සංඥා ස්කන්ධේ නිරුද්ධ වෙන විට ඒ මම බවට මගේ ආත්ම ස්වરૂපයට පිටා හදින්නට තැනක් නැතුව යනවා දැන් උදාහරණයකට කියමු අපි ඉගෙනගත්තු ධර්මයේ සංඥා ස්කන්ධයේ නොඑක දේවල් ඉගෙනගෙන ඒව මතක තබාගෙන ඉන්නවා ඒක සංඥා ගොඩක් සංඥා ස්කන්ධයක් මේ මතක තබාගෙන ඉන්න සංඥාව මගේ ආත්මය තමයි මතක තියාගෙන ඉන්නේ කියන හැඟීමෙන් යුතුව කෙනෙක් සිටිනවා මේ මතක තබාගෙන හිටපු සංඥා ඔක්කොම අමතක වෙලා යනවා. අය මතක් කරන්න බැරි වෙන විදියට. එතකොට අර ආත්මීය ස්වરૂපෙට මොකද වෙන්නේ? ඒක නිරුද්ධ වී යනවා, නැති වී යනවා. ඒක පිළිගන්නට බෑ. මේ අනිත්‍ය තුලින් Nirodheට පත්වන ආකාරයේ නොදත්කම නිසා තමයි. ඒ අවිද්‍යාව තමයි ගේ සිත තුල පවතින නිසා තමයි මේක ආත්මයක් කියන බැරි හැඟීමක එල්ලෙන්නේ. ඒක නිසා අනිත්‍ය සංඥාව තුළින් ඒ නිරුද්ධ වීමේ දකින්නවා නම් යම් කෙනෙක් ඒ තුළින් ඔහුට අනාත්ම සංඥාව ඇති කර ගන්නට පුළුවන් වෙනවා. මේ සංඥාවල් සෑම එකක්ම මෙලෙසින් අනිත්‍යද වෙන නිසා මේකේ කිසිවක් ආත්මයක් වශයෙන් ගන්නට ශේෂවන්නේ නැහැ නේද කියන අවබෝධය ඇති කරගත යුතු වෙනවා. ඒ කියන්නේ මගේ මා විසින් ඇති කර ගන්නු මගේ සිත තුළ පහළ වෙන සියලුම සංඥා නිරුද්ධ වෙනවා නම් මේ සංඥා තුළ මගේ කියා හෝ මම කියා ගන්නට කිසිවක් ශේෂවන්නේ නැහැ නේද කියන අවබෝධය තමාට ඇතිවන්නට ඕන. එලෙසින්ම තමයි සංස්කාර ස්කන්ධය. සංස්කාර කියන්නේ සංචේතන. තමාගේ සිත තුළ ඇතිවෙනා වූ සිතුවිලි. ඒක රූප සංචේතන, ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන වශයෙන් හය ආකාරයෙන් බෙදලා බුදුරජාණන් වහන්සේ වෙන් කරලා තියෙනවා මේ සංස්කාර ස්කන්ධේ. රූප දැක්කහම ඒ පිළිබඳ සිතුවිලි එනවා. ශබ්ද දැක්කහම ඒ පිළිබඳ ශබ්ද ඇසුවහම ඒ පිළිබඳ සිතුවිලි ගලනවා. ගන්ධ සුවඳ නහයට දැනුනහම සිතුවිලි ගලාගෙන යනවා. දිවට රසක් ගෑවුනත් කයට මොන දෙයක් හරි ස්පර්ශ වුණත් ඒ තුලින් සංඥා මේ සිතුවිලි ගලනවා. ඒ වගේම මනසට නොයෙක් දේවල් සිහිපත් වුණාමත් සිතුවිලි ගලනවා. සිතුවිලි ඇති වෙනවා. මේක තමයි සංස්කාර ස්කන්ධය කියන්නේ. මේ සිතුවිලි තමාගේ සිත තුළ පහළවන්නා වූ සිතුවිලි. මේ සිතුවිලි වල ස්වરૂපයක් මැද හැම වෙලාවෙම පවතිනවාද? රූප අල්ලාගෙන ඇති වෙන සිතුවිලි වෙනත් රූප වෙනත් සද්දයක් හෝ වෙනත් ගන්ධයක් අල්ලාගෙන සිතුවිලි ඇති කරන විට නැති වී යනවා. සද්දේ කෙල්ලීගෙන ඇති වෙන සිතවිලි ඒ සද්දේ නැති වෙනකොට නැති වී යනවා. දැන් මේ මම මෙතන වචන පිට කරනවා. මේ වචන පිට කරන වාරයක් පාසන්න ඒ සද්දයක් ඇති වී ඇති නැති වී යනවා. ඒක ඔයගේ කනේ ගිහිල්ලා වදිනවා. එතකොට ඒක දැනගන්න සිතක් පහළ වෙනවා. මම මේ සද්ද ටික සම්පූර්ණයෙන් නතර කළා නම් අර සිතවිලි සම්පූර්ණයෙන්ම නතර වෙනවා. මොකද හේතු නැහැ. සද්දේ ඇසීමේ සිත පහළ වීමට අවශ්‍ය වෙන හේතු නැති නිසා සද්ද ඇසීමේ සිත නැති වී යනවා. දැන් මම මේ සද්ද ඔක්කොම නවත්තන්නම් බලන්නේ සද්ද ඇසීමේ සිත තියෙනවද කියලා. ඔක්කොම නැහැ. ඒ සියල්ලම නිරුද්ධ වෙලා. එතකොට ඒ සද්ද ඇසීමේ
ඔක්කොම ඒ වෙනි සංඥා මම කියලා මගේ කියලා ඒක ඒ පිළිබඳ ඇතුළු සංචේතන මම කියලා මගේ කියලා ගත්තනම් මේ ඔක්කොම මේ සංචේතන නිරුද්ධ වී යනකොට නැති වී යනකොට මගේ බවට හිතින්න තැනක් තියෙනවද දැන් මේ අය මේ ධර්මය අහනවා අහන වෙලාවට මේ සිටිවිලි පහළ වී ගියා මේ සිටිවිලි සිතන්නේ මම මේ සිටිවිලි මගේ කියන හැඟීමෙන් දැන් හිතිනවා මේ ඔක්කොම සිටිවිලි නිරුද්ධ වී ගියාට පස්සේ නැති වී ගියාට පස්සේ මම කියලා ගන්නට මොනවද ඉතිරිවන්නේ මගේ කියලා ගන්නට මොකක්ද ඉතිරිවන්නේ කිසිවක් නෑ අනිත්‍යයට ගියා නිරුද්ධ වී ගියා නිවි ගියා එසේ අනිත්‍යයට ගොස් නිරුද්ධ වී නිවි යන ධර්ම තුළ ආත්මය කියලා ගන්නට කිසිවක් නැහැ මිනිසින්ම තමයි තමාගේ සිත විඥානස්කන්ධයක් මේ සිත නිසා තමයි වැඩි දෙනෙක්ම මුලාවට පත්න්නේ මේක ආත්මයක් මේක ආත්මයක් මේක ආත්මයක් කියලා ඒ හැඟීම තියෙන සිතේ ඒ සිත ඒ හැඟීම තියෙන ආත්මයක් ඇත ඇත කියන හැඟීම තියෙන සිතත් නැති වෙනවා සිතේ ස්වરૂපය සෑම සමයකම ඇති වෙනවා ඒ මොහොතක්සල පවතින ඒ ස්නේම බිඳී යනවා තවත් සිතක් ඇති වෙනවා ඒ ක්ෂණයේ මේක බිඳී යනවා ඊට පස්සෙ නැවත සිතක් ඇති වෙනවා මෙන්න මේකයි සිතේ ස්වરૂපය වහ වහ ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යන ස්වરૂපේ කුයි සිතේ පවතින්නේ මේක වීගෙන් ක්‍රියාත්මක වන නිසා ඒ වේගවත් ක්‍රියාවලිය නිසා අපට එකම ධර්මයක් වශයෙන් මේ චිත්ත ප්‍රවාහය පේනවා සිතවිලි ප්‍රවාහය පේනවා මේක එකම ධර්මයක් වශයෙන් වේගවත් ක්‍රියාවලිය නිසා ඒක සිදුවන්නේ හරියට මේ ටෙලිවිෂන් එකේ දර්ශනයක් නැත්නම් චිත්‍රපටයක දර්ශනයකදී එක දර්ශනයක් නිමෙ වූ එකටම කළුවරක් වැටෙනවා තව දර්ශනයක් වැටෙනවා ඊට පස්සේ කළුවරක් වැටෙනවා නමුත් අර වේගින් දර්ශනයකට පස්සෙ දර්ශනයක් ඇතිවෙන නිසා අපට පේනවා ඒ රූප ක්‍රියාත්මක කරනවා කතා කරනවා අතවසවනවා පයවසවනවා එහෙම දෙයක් ඒක තුල නැහැ සත්‍ය වශයෙන් මේක එක රූපයේ ඇති වෙලා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඒක ඉදදී සිදුවන සත්‍ය ක්‍රියාවලිය නමුත් අපට ඒක වේගයෙන් ක්‍රියාත්මක වන නිසා ඒක එකම ධර්මයක් වශයෙන් පේනවා ක්‍රියාත්මක වන ධර්මයක් වශයෙන් පේනවා මෙන්න මෙලෙසින් තමයි තමාගේ විඥාන ස්කන්ධයයි තිසියලෝම නාම ස්කන්ධයනොත් තමාගේ විඥානේ ඇහැට රූප දැක්කාට පස්සෙ හඳුනා ගන්න සිතක් තියෙනවා කනට ශබ්ද හඳුනා ගත්තාට පස්සෙ හැදි වෙන සිත් තියෙනවා නාසයට ගඳ සුවඳ ඒ වගේම දිවට රස කයට නැවෙන දේවල් ගෑවුනාට පස්සේ ස්පස් වුණාට පසුව ඒවා හඳුනා ගන්නා ඒවා දැන ගන්නා සිත් ඇති වෙනවා මනසටත් නොඑක් කර්මණු හම වුණාට පසුව ඒ මනසින් සිතිවිලි ඇති වෙනවා මේවට මේ චක්කු විඥාන සෝත විඥාන ගහන විඥාන දිවා විඥාන කාය විඥාන මනෝ විඥාන කියලා පොත්වල දක්වා තිබෙනවා බරපතල වචන ටිකක් අපි ඇහි පහළ වෙන සිත කියලා ගමු මේ සිත් හැම විනායකම පවතින මේ අය මේ ජීවිතය දක්වා කොච්චර රූප දැකීමේදී සිතිවිලි ඇති කර ගන්නට ඇද්ද දැන් ඒව එකක්වත් තියෙනවා ඒ රූප දැකපු සිත් ඔක්කොම මම නම් ඒ රූප දැකපු සිත් වලින් තමයි මගේ ඒක තුළ තමයි මගේ ආත්මය තියෙන්නේ කියලා ගත්තනම් නැත්නම් මමයි රූප බැලුවේ කියලා හිතවනම් ඒ සිත මගේ කියලා අල්ලගෙන කටයුතු කළා නම් ඒ සිත් ඔක්කොම නැති වෙනකොට මම කියලා ගන්නට කිසිවක් ඉතුරුවන්නේ නැහැ සද්දැසී මේ සිතත් එහෙමයි ඔක්කොම නිරුද්ධ වී යනවා නැති වී යනවා අනිත්‍යයට යනවා එහෙමනම් මේ අනිත්‍යයට යන ධර්ම තුළ කිසිවක් ශේෂවන්නේ නැහැ ආත්මයක් වශයෙන් ගන්නට මෙන්න මේ අවබෝධය මේ ප්‍රත්‍යස් අවබෝධයේ භාවනා තුළින් අත්දකින්නට ඕන දැන් අපි උදාහරණයක් ගමු මේ අනිත්‍ය දෙස බල බලා කෙනෙක් භාවනා කරන යෝගාවචරය තමාගේ රූප කොට අනිත්‍යයට යන හැකි දැක දැක සිටිනවා දැන් මේ අය දැකලා ඇති ඵල අත්දැකලා ඇති තමහට අතපයක් කිරි වැටුණාට පසුව ඒ අතපය දිගහැරියාට පසුව ඇතුළේ නලිය 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 යනවා වගේ තත්ත්වයක් දැනෙනවා මෙන්න මේ විදිහට මුළු රූප කලාප මුළු ඇඟම නලිය 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 රූප කලාප කැඩි කැඩි බිඳි බිඳි යන ආකාරයේ යම් කිසි යෝගාවචරය දකින්නම් කියලා හිතන්නේ අර මේ අයට තරල උදාහරණයක් අපි කිව්වේ ඊට වඩා වේගයකින් ඊට වඩා අති වේගයකින් ඊට ගැඹුරින් පළල්ල ඊට වඩා වැඩි ප්‍රමාණයක් ලෙස සිදු වෙනවා. තමාගේ රූප කොට මෙලෙසින් තෑම ස්නේකම ඇසිපිල්ලක් ගන්නකොට කෝටි වාරයක් පමණ වාරයක් ඊටත් වැඩි වාරයක් ඇති වෙවි නැති වෙවි යන හැටි දැක දැක යෝගාවචරයේ සිදිනවා. මේව සිදිනකොට මේ රූප හැම වෙලාවෙම මෙලෙසින් නැති වී යනවා. මේකේ මොකද්ද මම කියලා ගන්නට ඉතිරුවන්නේ. මේ දැන් තියෙන රූපේ ඊළඟ වෙනකොට නැහැ. ඊළඟ තියෙන රූපේ ඊළඟ වෙනකොට නැහැ. මේකේ මොකද්ද මම කියලා ගන්නට ඉතුරු වෙන්නේ කියන හැඟීම ආවොත් ඇත්ත වශයෙන්ම මේ රූපස්කන්ධයේ පිළිබඳේ තියෙන ආත්ම සංඥාව එහිදී පළදු වෙනවා. ඉරිතල වෙනවා. නැත් ඒ එලෙස බලබලා සිටින විට මේවත් දකින්නේ සිතකින්. ඒ කියන්නේ හැම වෙලාවෙම රූප කොට විනිවිදී යනවා. වේගින් 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 මේවත් දකින්න සිතුත්
ඔක්කොම බිනිබිනි බිනිබිනි යනවා. දැන් උදාහරණයක් කල්පනා ගන්න මේ ඒ තමා ඉඳගෙන ඉන්න ශරීරයේ මෙලසින් රූප කොට බිනිබිනි යනවා. ඒ දකින සිතත් බිනිබිනි යනවා. එක ක්ෂණයක්වත් පවතින්නේ නැහැ. මේ ශරීරය මේ එක කෙස් ගහක් පමණ ප්‍රමාණයක් ඉදිරියට ගත්තොත් අර මුලින් තිබුණ ශරීරයේ රූප කෙස් ගහක් ඉදිරියට ගත්තු තැනදී සම්පූර්ණෙම නැහැ. අර මුලින් තිබුණ සිත අර කෙස් ගහක් ඉදිරියට ගත්තු අවස්ථාවේදී නැහැ. ඔක්කොම අලුත් රූප කොටසක්, ඔක්කොම අලුත් නාම කොටසක්, සිතවිලි කොටසක්. එතකොට මේකේ මොනවද ගන්න තියෙන්නේ? මම මගේ කියලා ගන්නට මොනවද මේක ඉතිරවන්නේ කියන පැහැදිලි අවබෝධය ඔය ආකාරයෙන් හෝ ඔයිට අනුසාර වෙනත් ආකාරයකින් හෝ ප්‍රත්‍යස්සෙන්ස අවබෝධ වුණොත් එහෙම අන්නේහිදී සක්කාය දිට්ඨියට විඳින්නට දැනක් නැතුව යනවා. තමාගේ සිත තුළ මේ දක්වා මේ සංසාරයේ සක්කාය දිට්ඨිය මම කියලා කෙනෙක් කලාකාරිත ආත්මයක් ඇත කියන වැරදි සංකල්පනාවක බැහැගෙන හිටියා, ඒක අල්ලගෙන හිටියා. මේ දර්ශනය හරියටම භාවනාව තුළින් අත්දැක්කොත් නැත්තම් ඔයිට සමාන වෙනත් ඔයිට අනුසාරෝ වෙනත් දර්ශනයක් හරියට අත්දැක්කොත් මේක තුළ කොහෙද මමෙක් ඉන්නේ, මේක තුළ මොකද්ද මම කියලා ගන්නට ඉතුරුවන්නේ කියන පැහැදිලි අවබෝධය ඇති වෙනකොටම ඔය සක්කාය දිට්ඨිය සදාකාලික වශයෙන්ම නිවි යනවා. ඊට එවිදී සෝවාන් මාර්ගයේ කෙනෙකුගේ සිතට අරමුණු වෙනවා. මේ විදිහට අනිත්‍ය සංඥාව තුළින් අනාත්මය අපි අත්දකින්නට උන ඒ අනිත්‍ය තුළින් අනාත්මය අත්දකපු කෙනෙකුට තමයි අඩුම වශයෙන් සෝවාන් ඵලයේ සාක්ෂාත් ගන්නට පුළුවන් වන්නේ. අනිත්‍යද යනවා නිරන්තරයෙන්ම ඒ තුළ ගන්නට කිසිවක් ශේෂවන්නේ නැහැ. මේ රූප කොට වෙනස් වෙවි වෙනස් වෙවි යනවා, නාම කොට සිතිවිලි පරම්පරා ඔක්කෝම නැති 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 යනවා, කිසිවක් ශේෂවන්නේ නැහැ. මේ අවබෝධයෙන් නැතිකම නිසා මේක ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින්නට නොහැකිකම නිසා මේ මෝඩකම මේ අවිද්‍යාව නිසා තමයි මේ තුළ ආත්මයක් ඇත ආත්මයක් ඇත කියන වැරදි සංකල්පනාවකේ කල්පනාක ලෝකයේ සත්‍යය පැටලී සිටින්නේ. යම් මිනිකින් මම භාවනා කරන යෝගාවචරයේ මේ විදිහට භාවනාව දියුණු කරගෙන යන විට තමාගේ රූප කොට මෙලසින් නැතිවි නැතිවි ගොස් හරියට ලුණු කැටයක් වතුරේ දිය කළාසේ සම්පූර්ණයෙන්ම දියවි නැත්තටම නැතිවි නොපෙනීම ගියානම්, ඒ කියන්නේ තමාගේ සිතට කිසිම දෙයක් නැතුව ලුණු කැටේ වතුරේ දිය කළාට පස්සේ ලුණු කැටේ පේන්නෙම නැතුව යනවනේ. අන්න එලෙසින් තමාගේ රූප කොට නැත්තටම නැතිවි නොපෙනීම ගියානම්, සිතට නොඇතිවීම ගියානම්, ඊට අමතර තමාගේ පරිභව මුළු විශ්වයේම තියෙන රූපත් ඔක්කොම එලෙසින්ම දියවි නැත්තටම නැති වී ගියාන. මේ ලෝක හිස් අභ්‍යවකාශයක්, කිසිවක් නැති දෙයක් රූප මොකක්වත් නැහැ. ඒක දකින සිතත් ක්‍රමයෙන් ඒ විදිහට ගෙවි 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 සම්පූර්ණයෙන්ම නිවිලා ගියාන. කොයි ලෝකේ කොයි තැනකද සත්‍යයක් සිටින්නේ, කොයි තැනකද ආත්මයක් තියෙන්නේ, කොයි තැනකද ජීවියක් තියෙන්නේ, කොයි තැනකද මමෙක් සිටින්නේ කියන අවබෝධය ප්‍රත්‍යස්ස වශයෙන් කෙනෙකුට අත්දකින්න පුළුවන් භාවනා තුළින් අන්න එහිදී ආත්ම සංඥාවට පිහිටන්නට කිසිම සංස්කාර ධර්මයක් මේ විශ්වයේ කොතනක තියෙන්නේ. ඒ ආත්ම සංඥාව සම්පූර්ණයෙන්ම ගිලිහි විරුද්ධ වී යනවා. ඒක අත්දකින්නට පුළුවන් වන්නේ භාවනාව තුළින්, විදර්ශනා භාවනාව තුළින්, පොත්පත් වලින් ධර්ම දේශනා ශ්‍රවණය කිරීම තුළින් නෙවෙයි, තමාගේ ඥාණයෙන් තමාගේ සමාධියෙන් අත්දැකිය යුතු ධර්මයක්. මිනිසා දැන් හතරයි වේලාව අප මේ දේශනාව මෙතනින් අපි නිම කිරීමට අදහස් කරන්නේ මේ දක්වා අපි ප්‍රකාශ කළේ මේ අනාත්මය කියන එක අවබෝධ කර ගැනීම සඳහා අවශ්‍ය වෙන සරල කරුණු කිහිපයක් පමණයි. අපි අනාත්මයක අලලා කරපු දීර්ඝ දේශනාවක් තියෙන බයකමාරක දෙකක පමණ ඒ දේශනාව මේ ඇගේ ප්‍රඥාව දියුණු වෙන කාලයේදී අපි නැවත අසන්නට සලස්සන්න මීට වඩා ගැඹුරුයි අනාත්මය පිළිබඳ ඉතා දීර්ඝ විස්තරයක් දක්වන දේශනාවක්. අදට මේ ප්‍රමාණවත් කියලා අපි කල්පනා කරනවා. මේ පින්වත් අය මේ අනාත්ම සංඥාව ඇති වෙන ආකාරයෙන් නුවණින් සම්මර්ෂණය කරන්න. තමාගේ රූප කොටත් මම නෙවෙයි, මගේ ආත්මයක් නෙවෙයි, තමාගේ දරුවන්, තමාගේ සොයුරු සොයුරියන්, තමාගේ ස්වාමි පුරුෂයන්, භාර්යාවරුන් මේ කවුරු තමන්ගේ නෙවෙයි. අපි කොතෙක් ඒවා තමන්ගේ කියා සිටුවට ඒවා ස්වාභාවික ධර්ම මාත්‍ර, හේතුවෙන් හැටගන්නා ධර්ම, හේතු නැති වෙනකොට නැති වෙන ධර්ම. මෙන්න මේ පැහැදිලි අවබෝධය ඇති වෙනවා නම් අපේ සිත් තුළ පවත්නා වූ ජෝඩ බන්ධන බොහෝ දුරට ගැලවී යන්නට නොහැකි නම් නිහිල් වී යනවා, කුරුල් වී යනවා. ඒක අපේ සංසාර විමුක්තිය සඳහා හේතු වෙනවා. එම නිසාම අනාත්ම සංඥාව ඉතාමත්ම අවශ්‍යම ධර්මයක් නිවන් යන අයට මේ අය අද පැයක් පමණ කාලයක් තිස්සේ අඩුම වශයෙන් පැයක් කාලයක්වත් මේ අනාත්මය ගැන සිහිපත් කරන්න හොඳින් තමාත්ම සිතකින් නැවත නැවත සිහිපත් කරලා බලන්න මේක තුළ ආත්මයක් තියෙනවද, මේකේ ආත්මයක් නැද්ද කියලා. මෙන්න මේ අනාත්ම සංඥාව අවබෝධ වූවාට පසුව තමා කර කර හිටපු මූලික කර්මස්ථානයේ සිට පිහිටවන්න පිහිටවාගෙන ඒ කර්මස්ථානයේ ප්‍රගුණ කරන අතරතුරදී
සියලුම නාම ධර්මයන් අනිත්‍ය කියන ආකාරය සහ රූප ධර්මයන් අනිත්‍ය කියන ආකාරය දැක දැක භාවනාවේ නිරත වන්න. අන්න එහෙම නිරත වෙන විට කෙනෙකුගේ පාරමී ශක්තිය පිරී තිබේ නම් මේ අනිත්‍ය සංඥාව හොඳට වැටුණා නම් ඒ වගේම දුක්ඛ සංඥාව අවබෝධ වුණා නම් අනාත්ම සංඥාව නැනවින් ප්‍රගුණ වී තිබේ නම් තිබුණා නම් එහිදී කෙනෙකුට නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීමේ වාසනාව උදා වෙනවා. හොඳයි අපි මේ පින්වත් ප්‍රයත මේ ධර්මයේ ශ්‍රවණය කිරීමේ කුසලයේ ශක්තියෙන් ඒකාන්ත වශයෙන්ම වහ වහාම නිවන සැනසීමේ වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාද කරන්නම්. එසේ ආශිර්වාද කරමින් මේ දේශනාව මෙතනින් නිම කරන්නම්. ඔබ සැමටම නිවන් සුවම අත්පත් වේවා. දැන් අපි පූර්ව කොට දේශිත කරමු.